අයිබෝවන් මම හෙදා ජයනී උදයන්ති. අද දවසේදී මම ඔයගලත් එක්ක කතා කරන්නේ කොහොමද අපේ රෝගී වෙච්ච ඥාතියාට යාළුවාට නැත්නම් අපේ වාට්ටු වෙන රෝගී කෙනෙකුට කොහොමද අපි කිරි දෙකක් පිළියෙල කරන්නේ කියලා. මුලින්ම අපි දැනගන්න ඕනේ කිරි දෙකක් කිව්වන් පස්සේ මේක අපි කියන්නේ සාමාන්‍ය පෝෂදායී ආහාරයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මොකද මේකේ අඩංගු වෙනවා තේවලට අමතරව කිරි සහ සීනි. එතකොට මේකෙන් අපිට කැලරි අවශ්‍යතාවය රෝගියාට සම්පූර්ණ කරන්න පුළුවන්. මුලින්ම බලමු අපි මොනවාද මේකට අවශ්‍ය වෙන උපකරණ කියලා. අපිට තේ පෝච්චියක් ඕනි වෙනවා තේ කහට හදාගන්න. කිරි සඳහා අපිට කිරි ජෝගුවක් ඕනි වෙනවා කිරි ටික පිළියෙල කරගන්න. ඊට අමතරව රෝගියාට මේක පිළිගන්න ඕන සුදුසු පීරිසි කුට්ටමක්, ටී ස්ට්‍රේන් එකක්, ඊට අමතරව හැඳි, තේ කොළ, සීනි, කිරි පිටි, වෙළඳපොලේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිත කිරි පිටි වර්ගයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් අපි නිර්දේශ කරන්නේ දියරමය කිරි, නැත්නම් අපි කියනවා ෆ්‍රෙෂ් මිල්ක් කියලා. ෆ්‍රෙෂ් මිල්ක් ගොඩක් අපේ රෝගී වෙච්ච කෙනෙකුට ගැලපෙනවා. මුලින්ම අපි බලමු කොහොමද මේ තේක පිළියෙල කරගන්නේ කියලා. මේ තේකක් පිළියෙල කරගන්නකොට අපි පාවිච්චි කරන සියලුම උපකරණ අනිවාර්යයෙන්ම සබන් සහ ජලයෙන් හොදලා හොඳට වියලි කරගන්න ඕනි. එහෙම නැති වුණොත් වෙන්නේ අපි භාජන පිරිසිදු නැති වුණොත් මේ හරහා විවිධ රෝගී ශුද්‍ර ජීවීන් අපේ රෝගියාට නැවතත් අපි හඳුන්වලා දීලා රෝගියා තවදුරටත් රෝග තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ භාවිතා කරන සියලුම උපකරණ සබන් සහ ජලයෙන් සෝදලා වියලි කරලා තියෙන්නේ. පළවෙනියෙන් අපි කරන්නේ උතුරු වහගත්ත වතුර මේ ජෝගුවට, කෝප්පවලට එකතු කරගෙන උණුසුම් කරගන්න එක. භාජන උණුසුම් වුණාන් පස්සේ තේකේ උණුසුම අපිට දිගටම පවත්වා ගන්න පුළුවන්. ඒක ගොඩාක්ම වැදගත් වෙන උණුසුම් පානයක් රෝගියාට පිළියෙල කර පිළිගැන්වීමේදී. විනාඩිය පමණ තියලා අපි මේවා භාවිතා කරන සුදුසු විදිහට නැවත සකස් කර ගන්නවා. තේකොළ තේ හෙන්දක් මම මේ තේ ටී පොට් එකට එකතු කර ගන්නවා. සාමාන්‍යයෙන් අපේ තේ කෝප් එක මිලිලීටර් 200ක පමණ පරිමාවක් තියෙන්නේ. එක්කෙනෙකුට තේකක් හදාගන්න සාමාන්‍යයෙන් අපි වතුර මිලිලීටර් 100ක් 150ක් එකතු කරාම ප්‍රමාණවත්. මොකද අපි කිරිත් එකතු කරගන්න හින්දා. දැන් මේ තේකොළ එක හොඳට තැඹෙන්න අපි තියලා ඊළඟට මම කිරි එක සාද ගන්නවා. මේ සඳහා මම කිරි තේ හැඳි දෙකක් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් අපි කිරි මිලිලීටර් 100ක් හදාගන්න එක ප්‍රමාණවත්. ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරනවා නම් අපි ෆ්‍රෙෂ් මිල්ක් මදක් උණු කළා අපිට මේ විදිහට සකස් කරගන්න පුළුවන්. ඊළඟට මේ තඹගත්ත
තේ කොළ දැන් එතකොට අපිට තේ තියෙන්නේ ඒ තේ අපි එකතු කරගන්නවා උණුසුම් කරගත්ත කෝප්පෙට සමනි තුනෙන් දෙකක වගේ ප්‍රමාණයකට අපිට තේ එකතු කරගෙන ඉතිරි ප්‍රමාණය අපිට කිරි එකතු කරගෙන අවශ්‍ය පාට එනකන් අපිට කිරි එකතු කරගන්න පුළුවන් ඊළඟට අපි රෝගියාගේ කැමැත්ත අනුව සීනි එකතු කරගන්න පුළුවන් නිරෝගී කෙනෙකුට අපි සාමාන්‍ය සීනි තේ හැන්දක ප්‍රමාණයක් තමයි නිර්දේශ කරන්නේ ඊට පස්සේ මේක එකපාරක් අපි හොඳින් කලතනවා ඉන් පස්සේ මේක අපි තේක පිළියෙල කරගත්ත තේක patient ගේ ට්‍රේ එකකින් තියා ගන්නවා ඒත් එක්කම patient අවශ්‍ය නම් මේ සීනි ප්‍රමාණය වැඩි කරගන්න මේ දිය කරගන්න අපි හැන්දකුත් මේත් එක්කම තියෙනවා රෝගියාට අපි පිළිගන්නනකොට මෙන්න මේ විදිහට ට්‍රේ එකක වතුර වීදුරුවක් ඊට අමතරව තේක සහ හැන්දත් එක්කමයි ඊට අමතරව සර්විට් එකක් තියෙනවා මේ විදිහට අපිට patientට කිරි තේක පිළිගන්නන්න පුළුවන් එතකොට මේ කිරි තේක හරහා රෝගියා උත්තේජනයටපත් වෙනවා ඊට අමතරව රෝගියාට අවශ්‍ය කැලරි ප්‍රමාණය රෝගියාට ලැබිලා එයාගේ රෝග තත්ත්වයෙන් රිකවර් වෙන්න මේ පානය උදව් වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට අද ගොඩාක් පැහැදිලි වෙන්න ඇති මේ කිරි තේකක් අපි නොහිතන විදිහට කොහොමද රෝගී කෙනෙකුට එයාගේ රෝගී තත්ත්වයට පාලනය කරගෙන අවශ්‍ය පෝෂණය ලබා ගන්න කොහොමද උදව් වෙන්නේ කියලා. ඔබට මේ සම්බන්ධව මොන හරි යම් ගැටලුවක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා ඒ බව මට දැන දෙන්න පුළුවන්. එහෙනම් අදට මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා අයබෝවන්.